පවන් අතරේ මන
ಶಿತೆ ಮುದುಸು ಪುಲ್ಸಿ ನಾವಿಸಿರೆ ಮಾಹದ ರಹಸೆ ಬೆಂದು ನಾ ಪಹಸೆ ಕಂಗದಿಯರಲ್ಲಿ ಒಬ್ಬ ನಾನಂಕಿಸಿದವಸೆ ಕಂಗದಿಯ ಸುಲಿ ನದ ಉಣ್ಣು ಸುಂ ಸುಗವಸೆ ಒಬರುವ ಛಾಯ ಸೆಂಗವೇ ಪಾಯ ಮಲ್ಸರದುನ್ವರಲ ಮೆದ ಹುವಾಲ ಇರನಂ ಪವಸ ನಿವಾ ಸಂಹುಂಗು ತರಮಿನ್ನು ಸೆಲೆನುವಗ ಬಾಳೆ ಬೆಂದಿರಂದಂ ಒಬಹ ಆಯೆ ಆಯೆ ತಹಿ ತುಷಾರ ಸುಸುಂ ಚಮತ್ಕಾರ ರನ್ವೇಖ ಅಪಸಲಿನ ಹದಿಂದು ಒಬರುವ ಚಾಯ ಸೆಂಗವೇ ಪಾಯ ಒಬರುವ ಚಾಯ ಸೆಂಗವೇ ಪಾಯ. ಸುಪ್ರದ ಪರಿಧಿ ನವತಾತ್ವ
එකතු වෙන්නේ හතරවර වැඩසටහනත් එක්ක. කල්පි අපි කතා කර කර හිටියේ සිනමා ශිල්ප්‍රේ විශාල අති දැවැන්ත චරිතයක් වන විචිකුමාරතුංග මහතා ගැන. මෙතුමා ගැන කතා කරනකොට කල්පි සිනමා ශිල්ප්‍රේ තුළ මෙතුමා සම්මානනීය පිදුමලත් එක්ක වෙනවා. එතුමා ඒ විදිහට හඳුන්වන්න පුළුවන් අපිට. කල්පි 1983 ඉඳලා 1988 වෙනකම්ම සරසවි සම්මාන උළෙලේ ජනප්‍රියතම නළුවා වෙනුවෙන් පිටම සරසවි සම්මානය මෙතුමා පිදුම් ලබනවා. ඒත් එක්කම කල්පි විශේෂයෙන් කියන්න ඕන මේ මෙතුමා මිය ගියාට පස්සෙත් කැඩපතක ඡායාචිත්‍රපටියේ හොඳම නළුවාට සරසවි සම්මානය පිදුම් ලබනවා. ඒ වගේම තමා මෙතුමා සිනමාවේ පසුබිම් ගායකයා හොඳම ගායකයා විදිහට සරසවි සම්මාන පිටපිට දෙවතාවක් ලබා ගන්නවා. අනිවාර්යයෙන්ම චමිකා. මොකද විජේ කුමාරතුංග කියන්නේ සිනමා ශාස්ත්‍රයේ අති දැවැන්තෙක් කියලා අපි කවුරුත් දන්නවා. එකන රහසක්. ඒ වගේම තමයි එතුමන් ශ්‍රී ලංකාවේ දේශපාලන ශාස්ත්‍රයේ අති දැවැන්තේ. මම එහෙම කියන්නේ මොකද 1977 සමසමාජ පක්ෂයත් එක්ක තමන්ගේ දේශපාලන අවසරයේ තමන්ගේ දේශපාලනයට පිවිසෙන විජේ කුමාරතුංගයන් දේශපාලන ශාස්ත්‍රය තුළ අති විශිෂ්ට ලෙස විශේෂ සේවය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉටු කරනවා. එමුනේ චමිකා. ඔකල්පි මම පුංචි දෙයක් එකතු කරනවා. සමහර විට මේක හැමෝම දන්නා කාරණාවක්. විජේ කුමාරතුංග මහතා කියන්නේ කල්පි අපේ හිටපු ජනාධිපතිනි තුමියගේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ ආදරණීය ස්වාමි පුරුෂයා. අනිවාර්යයෙන්ම. මොකද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විජේ කුමාරතුංග ශ්‍රී ලංකාවේ දේශපාලන ශ්‍රේෂ්ඨයේ අති දැවැන්තයෝ. ඔකල්පි එතුමියන් සහ එතුමා දේශපාලන ශාස්ත්‍රයේ කැපිපෙන චරිත විදිහට අදටත් දිදුලන චරිත විදිහට අපගේ මතකයන් තුල රැඳෙන්නේ ඒ නිසා කියලා මම හිතනවා. ඒ වගේම චමිල්කා කාලය කියන්නේ ඉතින් ඉතා සීමිත දෙයක්. අපිට ලැබුණේ පුංචි අඩහෝරක් වගේ කාලයක්. අපිට දැන් යන කාලයත් ඇවිල්ලා. ඔකල්පි කාලේ රන් හා සමානයි කියනවනේ. අනිවාර්යයෙන්ම. ඉතින් මෙතුමා ගැන කියන වචන පුළුල් ඔබසරියක තිබුණාට එතුමා ගැන මතකයන් කියන්නට බොහෝ ප්‍රමාණයක් තිබුණාට කාලය විසින් අපිට සීමිත ප්‍රමාණයකට ගෙන යනවා. ඉතින් කල්පි අපි මේ හතරවරම වැඩසටහන කරන්නට බලාපොරොත්තු වුණේ විශේෂ දෙයක් නිසා. මොකද මෙතුමා අපි අතරින් සමුගත්තේ 1988 පෙබරවාරි 16 වෙනිදා. කල්පි මේ එළඹෙන 16 වෙනිදාට එතුමා අපි අතරින් සමුගෙන වසර 31ක් සපිරෙනවා. ඉතින් ඒ එතුමාගේ මතකයන් අතීතාවචනයක් විදිහට එතුමාගේ අමරණීය මතකයන් අපි සමගත් ඔබ සමගත් බෙදා හදා ගන්නට අද අපි හතරවරම් තුලින් බලාපොරොත්තු වුණා. අනිවාර්යයෙන්ම චමිකා. මොකද ඒක තමයි අපි අද හතරවරම් තුලින් විජේ කුමාරතුංගයන් පිළිබඳ මේ වගේ පුරෝකථනයක් කරන්න හිතුවේ. ඉතින් චමිකා ලබන සතියේ අපි එනවා හරියට මේ වෙලාවට ඔබේ නිවහනට මේ වගේ අපූරු නැවුම් මාතෘකාවක් සමගින්. කල්පි යන කලින් අපි අද ඔබේ නිවහනේ සමුගන්නේ විජේ කුමාරතුංග මහතාගේ මේ රසබර ගීතය සමගයි. එසේනම් අපි ගිහින් එන ඔබ සැමට සුබ සතියක්. Thank you.